සියලු දෙනාටම සුබ දවසක්. පසුගිය වීඩියෝ එක ඔයාලට මතක ඇති මම ඔක්සීකරණ ඔක්සී ආහරණ ප්‍රතික්‍රියාශීලී ගණනය කිරීම වලින් 2015 සහ 2014 කියන වර්ෂයන් වල ආපු ඔක්සීකරණ ඔක්සී ආහරණ ප්‍රතික්‍රියාශීලී ගණනය කිරීම දෙක මම අදලා ඉවර කළා. අදත් මම ඔයාලට බලාපොරොත්තු වෙන්නේ 2017 සහ 2019 කියන වර්ෂයන් දෙකේ අපිට ආපු ඔක්සීකරණ ඔක්සී ආහරණ ප්‍රතික්‍රියාශීලී ගණනය කිරීම දෙක ඔයාලට කරලා පැහැදිලි කරලා දෙන්න. බොහෝ දුරට රසායනික ගණනය කිරීම ආශ්‍රයෙන් කරන අවසාන වීඩියෝ එක මේ වීඩියෝ එක වෙයි. මීට කලින් මම රසායනික ගණනය කිරීම ආශ්‍රයෙන් වීඩියෝ 11ක් මගේ YouTube channel එකේ දාලා තිනවා. ඔයාලට රසායනික ගණනය කිරීම පාඩම සරලව ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන්. මම playlist එක අන්තිමටම දානවා. මේ වීඩියෝස් ටික බලලා මුල ඉඳන් අග වෙනකන් ඉතාමත් සරලව රසායනික ගණනය කිරීම පාඩම ඉගෙන ගන්න. හරි, එහෙනම් වැඩි හදන්න නැතුව අපි යමු. අද අපිට හදන්න තියෙන 2017 A level ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. හරි, ඝන සාම්පලයක ඇමෝනියම් සල්ෆේට් ඇමෝනියම් නයිට්‍රේට් සහ ප්‍රතික්‍රියාශීලී නොවන ද්‍රව්‍ය අඩංගු බව සොයා ගන්නා ලදී. මෙම සාම්පලයේ ඇමෝනියම් ලවණ ප්‍රමාණය නිර්ණය කිරීම සඳහා පහත දක්වා ඇති ක්‍රියාපිළිවෙල යොදා ගන්නා ලදී. ඝන සාම්පලයෙන් ග්‍රෑම් 1ක කොටසක් ජලයේ ද්‍රවණය කර ඝන සෙන්ටිමීටර් 250ක් දක්වා පරිමාමිතික ප්ලාස්කුවක් තුළ තනු කරන ලදී. මින්පසු එස් ද්‍රාවණය ලෙස හැඳින්වේ. ක්‍රියාපිළිවෙල 1. එස් ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් 50 කොටසක් ප්‍රබල ශාරයක NaOH වැඩිපුර ප්‍රමාණයක් සමග පිරියම් කර නිදහස් වූ වායුව 0.1 mol dm 3 HCl ඝන සෙන්ටිමීටර් 30ක් තුරට යවන ලදී. ඉතිරිව ඇති HCl උදාසීන කිරීමට ෆිනොල් තලින් දර්ශකයේ ලෙස යොදා ගනිමින් අවශ්‍ය වූ 0.1 mol dm 3 NaOH පරිමාව ඝන සෙන්ටිමීටර් 10.2ක් විය. හරි, අපි ක්‍රියාපිළිවෙල එක පොඩ්ඩක් බලමු. මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේක තියෙන ඇමෝනියම් සල්ෆේට් සහ ඇමෝනියම් නයිට්‍රේට් කියන ලවණ දෙක. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ ඇමෝනියම් කියන අයනය, කියන්නේ NH4+ කියන අයන එක ඇමෝනියා විදිහට පිට වෙනවා. මේ පිට වෙන ඇමෝනියා තමයි HCl වලට අවශෝෂණය කරන්නේ. ඊට පස්සේ HCl එක ප්‍රතික්‍රියා කරන ඇමෝනියා, ඒ ඇමෝනියාක ප්‍රතික්‍රියාවට පස්සේ ඉතිරි වෙන HCl ප්‍රමාණය අනුමාපනය කරන්න තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ. අපි කලින් හදපු ගණන් වලත් මේ විදිහටම අපිට ඇමෝනියා HCl වලට අවශෝෂණය කරන ගණන් අහුණා. හරි, බලමු දැන් ක්‍රියාපිළිවෙල 2. S ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් 25ක කොටසකට ඇලුමිනියම් කුඩුද ඉන්පසු ප්‍රබල ශාරයක වැඩිපුර ප්‍රමාණයක් දෙකතු කර මිශ්‍රණය රත් කරන ලදී. නිදහස් වූ වායුව 0.1 HCl ඝන සෙන්ටිමීටර් 30ක් තුලට යවන ලදී. ඉතිරිව ඇති HCl උදාසීන කිරීමට ෆිනොප්තලින් දර්ශක ලෙස යොදා ගනිමින් අවශ්‍ය වූ 0.1 NaOH පරිමාව ඝන සෙන්ටිමීටර් 15ක් විය. දැන් බලන්න මේ ගානේ ක්‍රියාපිළිවෙල 1ට රන් තියෙන ස්ත්‍රාවණය ඝන සෙන්ටිමීටර් 50යි. ක්‍රියාපිළිවෙල 2ට රන් තියෙන ස්ත්‍රාවණය ඝන සෙන්ටිමීටර් 25යි. එහෙනම් අපි දැනගන්න ඕනේ ක්‍රියාපිළිවෙල 1 සහ ක්‍රියාපිළිවෙල 2 කියන දෙකම පාවිච්චි කරලා අපි ගාන හදනවා නම් ක්‍රියාපිළිවෙල 2ෙන් එන උත්තර 2ෙන් ගුණ කරලා තමයි ක්‍රියාපිළිවෙල 1ට යොදන්න ඕනේ. ඒක පැහැදිලි කියලා මම හිතනවා. ඊළඟට ඇලුමිනියම් කුඩු දාලා ඊට පස්සේ ප්‍රබල ශාරයක්, ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ද්‍රාවණයක් දැම්මට පස්සේ මේ ප්‍රතික්‍රියාවල යෙල්ලේ ළම වලට මතක ඇති නයිට්‍රේට් ඇමෝනියා බවට පත් වෙනවා. ක්‍රියාපිළිවෙල දෙකේදී නයිට්‍රේට් වලින් පිටවන ඇමෝනියා සහ ඇමෝනියම් සල්ෆේට් ඇමෝනියම් නයිට්‍රේට් කියන දෙකේ තියෙන ඇමෝනියම් අයන දෙකෙන් පිටවන ඇමෝනියා කියන වර්ග තුනම ඇමෝනියා විදිහට පිට වෙනවා. ඒකත් පැහැදිලි කරලා මම හිතනවා. හරි, අපි එහෙනම් බලමු අහලා තියෙන ප්‍රශ්න ටික මොනවද කියලා. පළවෙනි කියනවා ක්‍රියාපිළිවෙල 1ෙහි නිදහස් වූ වායුව හඳුනා ගන්න කියලා. දෙවෙනිට අහලා තියෙන්නේ ක්‍රියාපිළිවෙල 2ෙහි නිදහස් වූ වායුව හඳුනා ගන්න කියලා. තුන්වෙනි එකේදී අහලා තිනවා ක්‍රියාපිළිවෙල 1 සහ 2 දී සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න කියලා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේදී අහලා තිනවා ඝන සාම්පලයේ ඇති ඇමෝනියම් සල්ෆේට් සහ ඇමෝනියම් නයිට්‍රේට් යන එක් එක් සංයෝගයේ ස්කන්ධ ප්‍රතිශත ගණනය කරන්න කියලා. දැන් ඉතින් ඉතාමත් පැහැදිලි කොහොමද ඝන හදන්න කියන එක වායුන් දෙක අපි දැනටමත් දන්නා මොනවද කියලා. ඊළඟට අපි කරන්න ඕනි ඝන හදන්න ප්ලෑන් එකක් ගහගන්න එක. කොහොමද ප්ලෑන් එක ගහන්නේ? ක්‍රියාපිළිවෙල දෙවෙනි එකේ අපිට දීලා තියෙනවා ඇලුමිනියම් කුඩු දාලා රත් කරාට පස්සේ ඇමෝනියා වායුව පිට වුණා කියලා. මේ ඇමෝනියා වායුව පිට වෙන්නේ මොන වගේද? ඇමෝනියම් සල්ෆේට් වල තියෙන ඇමෝනියා දෙකෙනුයි ඇමෝනියම් නයිට්‍රේට් වල තියෙන ඇමෝනියම් අයන එකෙනුයි නයිට්‍රේට් අයන එක ඔක්සීහරණයලා පිට වෙන ඇමෝනියම් වලින් තමයි මේ ඇමෝනියා වායුව පිට වෙන්නේ. එතනින් දැන් තුනකින් නයිට්‍රේට් පිට වෙනවා. ක්‍රියාපිළිවෙල එකෙන් පිට වෙන්නේ කොතනින්ද? ඇමෝනියම් සල්ෆේට් සහ ඇමෝනියම් නයිට්‍රේට් වල තියෙන ඇමෝනියම් අයන එකෙන් විතරයි. එහෙනම් අපිට පුළුවන් ක්‍රියාපිළිවෙල එකෙන් හම්බෙන ටික ක්‍රියාපිළිවෙල දෙකේ හම්බෙන වායුවෙන් අඩු කරලා ඉවරලා නයිට්‍රේට් අයන එකෙන් පිට වෙච්ච ඇමෝනියා ගාන හොයාගන්න. ඒකෙන් අපිට පුළුවන් ඇමෝනියම් නයිට්‍රේට් මවුල ගාන හොයාගන්න. ඒකෙන් අපිට පුළුවන් ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධය හොයාගන්න. ඊළඟට අපි කරන්නේ ඇමෝනියම් නයිට්‍රේට් වල ඇමෝනියම් අයන එකෙන් පිටවෙච්ච ඇමෝනියා ප්‍රමාණය තියෙනවානේ. ඇමෝනියම් නයිට්‍රේට් වල මවුල ගාන අපිට පුළුවන් ඇමෝනියම් අයන මවුල ගාන හොයාගන්න. ඇමෝනියම් නයිට්‍රේට් වලින් හම්බ වෙන ඒ ඇමෝනියම් අයනෙන් පිට වෙන ඇමෝනියා ප්‍රමාණය ක්‍රියාපිළිවෙල එකේ දින මුළු ඇමෝනියා ප්‍රමාණයෙන් අඩු කරාට පස්සේ අපිට පුළුවන් ඇමෝනියම් සල්ෆේට් වලින් පිටවිච්ච ඇමෝනියා ගාන හොයාගන්න. ඒ ඇමෝනියා ගාන අපිට දාලා පුළුවන් ඇමෝනියම් සල්ෆේට් වල මවුල ගාන හොයලා ස්කන්ධය හොයලා ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න. මම හිතනවා ඔයාලට ගානේ ප්ලෑන් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අපි බලමු ගාන කොහොමද හදන්නේ කියලා. පළවෙනි එකෙන් සහ දෙවෙනි එකෙන් අහලා තියෙන්නේ පිට වෙන වායු වර්ග දෙක මොනවද කියලා. දෙකේදීම පිට වෙන්නේ ඇමෝනියා වායුව. ඊළඟට අහලා තියෙනවා ක්‍රියාපිළිවෙල 1 සහ ක්‍රියාපිළිවෙල 2 සිදුවන ප්‍රතික්‍රියා ලියන්න කියලා. ක්‍රියාපිළිවෙල 1 සිදුවෙන ප්‍රතික්‍රියා මොනවද? ඇමෝනියම් සල්ෆේට් සහ ඇමෝනියම් නයිට්‍රේට් වල ඇමෝනියම් අයන් වලින් ඇමෝනියා පිටවන ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ ඇමෝනියම් අයන් එක ඇමෝනියා විදිහට පිට වෙනවා. ඊට අමතරව සෝඩියම් සල්ෆේට් හැදෙනවා. දෙකක් ජලය හැදෙනවා. මේ ප්‍රතික්‍රියාව තුලිත කරලා ලියන්න ඕනේ. ඇමෝනියම් නයිට්‍රේට් වලිනුත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ මේ ඇමෝනියා කියන අයන් එකෙන් ඇමෝනියා පිට වෙනවා. සෝඩියම් නයිට්‍රේට් හම්බ වෙනවා. ජලය පිට වෙනවා. දැන් බලමු ක්‍රියාපිළිවෙල දෙකෙන් හම්බ වෙන මොනවද කියලා. ඒ ප්‍රතික්‍රියාවේ පළවෙනි ප්‍රතික්‍රියාවේ සිද්ධ වෙන ප්‍රතික්‍රියා දෙකක් වෙනවා. ඊට අමතරව ඇලුමිනියම් කුඩු දාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ මේකේ නයිට්‍රේට් අයන් එකනොත් ඇමෝනියා පිට වෙනවා. හරි. අපි බලමු කොහොමද මේ ප්‍රතික්‍රියාව ලියන්න කියලා. මේ ප්‍රතික්‍රියාව අපි කීප සැරයක්ම ලිව්වා. කලින් හදපු ගාන ගත්ත අපි ලිව්වා. ක්‍රියාපිළිවෙල දෙක සඳහා ඇලුමිනියම් LO2- බවට පත් වෙන ප්‍රතික්‍රියාව. මේක සිද්ධ වෙන බාෂ්පික මාධ්‍ය නිසා අපි OH- එකතු කරන්න ඕනේ. ප්‍රතික්‍රියාව අපිට නම් ඇලුමිනියම් 1යි 4ක් OH- LO2- 3ක් ඊදන 2ක් ජලය. නයිට්‍රේට් අයන් එක ඇමෝනියා වෙන ප්‍රතික්‍රියාව අපිට එනවා 8ක් ඊදන 6ක් ජලය ඇමෝනියා දන 9ක් OH- කියලා. මේ දෙක එකතු කරාට පස්සේ එන්නේ කොහමද? එකතු කරන්නේ මොකද කරන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන සමාන කරන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි එක ගුණ කරන්න ඕනේ 8ෙන්, දෙවෙනි එක ගුණ කරන්න ඕනේ 3ෙන්. එතකොට අපිට එනවා 8ක් ඇලුමිනියම් දන 5ක් OH- 3ක් නයිට්‍රේට් 2ක් ජලය 8ක් LO2- ධන 3ක් ඇමෝනියා කියලා ප්‍රතික්‍රියාව. ඊට අමතරව ක්‍රියාපිළිවෙල 1 සිද්ධ වෙච්ච ප්‍රතික්‍රියා දෙක මේකේ ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒක නිසා මම කියන්නේ නැහැ මම ප්‍රතික්‍රියා දෙක ලියලා තියෙන්නේ උඩ. හරි. දැන් අපෙන් අහලා තියෙනවා ඇමෝනියම් සල්ෆේට් සහ ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධ ප්‍රතිශත මොනවද කියලා. දැන් අපි මේ ගාන හදන ප්ලෑන් එක කලින් දැනගත්තා. දැන් අපි කරන්නේ ගාන හදාගෙන යන එක. අපිට පුළුවන් ක්‍රියාපිළිවෙල එකෙන් හොයාගන්න ඇමෝනියම් සල්ෆේට් සහ ඇමෝනියම් නයිට්‍රේට් වල ඇමෝනියම් අයන් වලින් පිටවිච්ච ඇමෝනියා මවුල ගන්න හොයාගන්න. කොහොමද කරන්නේ? ඉස්සල්ලාම අපි කරන්නේ මේක තමයි HCl සහ NaOH අතර ප්‍රතික්‍රියාව. අපි ඉස්සල්ලාම කරන්නේ NaOH දාලා වැඩිපුර HCl අනුමාපනය කරා. දැන් අපි කරන්නේ ඉතිරි වෙච්ච HCl මවුල ගන්න හොයාගන්න එක. ඒකෙන් අපිට පුළුවන් මුළු HCl මවුල ගන්න හොයාගන්න දත් අපිට දීලා තියෙනවා. මුළු HCl මවුල ගන්න හොයලා ඉතිරි වෙච්ච HCl මවුල ගන්න අඩු කරපුවම අපිට පුළුවන් හොයාගන්න මොකද්ද? ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරපු HCl මවුල ගන්න. කොහොමද හොයන්නේ? භාවිත කළ මුළු HCl මවුල ගන්න අපිට හොයාගන්න පුළුවන්. 0.1 ගේ සාන්ද්‍රණය වැඩි කිරීම ඝන සෙන්ටිමීටර 30 ඝන ඩෙසිමීටර කරලා ගුණ කරනවා. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර 1000ක 0.1ක් තියෙනවා නම් ඝන සෙන්ටිමීටර 30ක කොච්චරක් තියෙනවද කියලා අපි හොයනවා. ඊට පස්සේ අපි කරනවා උදාසීන කිරි. ඉතිරි HCl උදාසීන කිරීමට වැවිච්ච NaOH මවුල ගන්න. ඒක අපිට පුළුවන් 0.1 වැඩි කිරීම 10.2යි ඝන සෙන්ටිමීටර තිබ්බේ ඝන ඩෙසිමීටර කරලා ගුණ කරනවා. අපි දැන් කරන්නේ මේකෙන් මේක අඩු කරනවා. එතකොට අපිට එනවා ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරපු HCl මවුල ගන්න. ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරපු HCl මවුල ගන්න කීයක් එනවද? මේකෙන් මේක අඩු කරපුවම එන ගාන. කියන්නේ 1.98 වැඩි කිරීම 10.3යි මවුල කියලා උත්තරයක් අපිට එනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ අපිට දීලා තිබ්බේ පළවෙනි එකේ ඝන සෙන්ටිමීටර 50කින් පිටවෙච්ච NH3 මවුල ගන්නනේ. ඒක අපිට එනවා 1.98 වැඩි කිරීම 10.3යි මවුල කියලා. ඊළඟට මම කිව්වා මේ පළවෙනි ගාණෙන් හොයාගන්න එක දෙවෙනි ගාණට ගන්නව නැත්නම් දෙවෙනි ගාණෙන් හොයාගන්න ගාන පළවෙනි ගාණට ගන්නව නම් එක්කෝ දෙකෙන් ගුණ කරන්න ඕනේ එක්කෝ දෙකෙන් බෙදන්න ඕනේ කියලා. දැන් අපි කරන්න යන්නේ පළවෙනි එකෙන් ගන්න මවුල ගාන දෙවෙනි ගානට ආදේශ කරන්න යන්නේ. එහෙනම් අපි දෙවෙනි ගාන දීලා තිබ්බේ ඝන සෙන්ටිමීටර 25ක. ඒක නිසා ඝන සෙන්ටිමීටර 50කින් පිටවිච්ච ගාන වගේ භාගයක් තමයි ඝන සෙන්ටිමීටර 25කින් පිටවිච්ච මවුල ගාන. ඒ කියන්නේ 1.98 වැඩි කිරීම 10.3 වගේ භාගයක්. හරි. මම හිතනවා මේ දක්වා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. බලමු කොහොමද අපි ගාන ඉදිරියට කරගෙන යන්නේ කියලා. ක්‍රියාපිළිවෙල දෙකටත් කලින් කරපු විදිහටම කරනවා. ඉතින් HCl උදාසීන කිරීමට වැය වුණා NH ප්‍රමාණයක් ඒ මවුල ගාන තමයි 0.1 වැඩි කිරීම ඝන සෙන්ටිමීටර 15 බෙදීම 1000 කියන්නේ ඝන ඩෙසිමීටර කරලා ගුණ කරනවා. එතකොට මේ එන්නේ ඉතිරිලා තිබ්බ HCl මවුල ගාන. ඇයි? 1:1 අනුපාතයෙන් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඉතිරි වෙච්ච HCl මවුල ගාන 0.1 වැඩි කිරීම 15 බෙදීම 1000යි. මේ ගානමයි. පස්සේ භාවිත කරව මුළු එක්සෙල් මවුල ගන්න හොයාගන්න අපිට තත්ත දීලා තියෙනවා 0.1 වැඩි කිරීම 30 බෙදීම 1000. දැන් අපිට පුළුවන් මෙතනින් ඉතිරි වෙච්ච HCl මවුල ගන්න මේ මුළු HCl මවුල ගන්නෙන් අඩු කරලා ඉවරලා ඇමෝනියා එක්ක අපිට කරපු මුළු HCl මවුල ගන්න හොයාගන්න. ඒකට අපිට එනවා 1.5 වැඩි කිරීම 10.3යි මවුල කියලා උත්තරය. දැන් අපි බලන්නේ ඇමෝනියා සහ HCl අතර ප්‍රතික්‍රියාවේ කොහොමද මවුල අනුපාතය කියලා. ඇමෝනියා HCl අතර ප්‍රතික්‍රියාව අපිට හම්බ වෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා සංයෝගයක්. ඇමෝනියා සහ HCl අතර ප්‍රතික්‍රියාව වෙන්නේ 1:1 අනුපාතයෙන්. ඒකෙන් අපිට පුළුවන් පිටවිච්ච ඇමෝනියම් මවුල ගන්න හොයාගන්න මේ ගානමයි. 1.5 වැඩි කිරීම 10.3යි මවුල. එතකොට නයිට්‍රේට් වලින් පිටවිච්ච ඇමෝනියම් මවුල ගන්න අපිට හොයාගන්න පුළුවන්. අපි පියවර 1 දී ක්‍රියා පිළිවෙල 1 පිටවිච්ච ඇමෝනියම් මවුල ගන්න හොයාගත්තා. මෙතනදී පිටවිච්ච ඇමෝනියම් මවුල ගන්නත් අපි හොයාගත්තා. ඒ වුණාට පළවෙනි ක්‍රියා පිළිවෙලදී පිට වුණේ ඇමෝනියම් අයන වලින් විතරයි. මේකදී ඇමෝනියම් අයන වලුනුත් පිට වෙනවා නයිට්‍රේට් වලුනුත් පිට වෙනවා. එහෙනම් අපි මේකේ හම්බෙච්ච මුළු ඇමෝනියම් අවුල ගානෙන් කලින් ගානේ හම්බෙච්ච ඇමෝනියම් අවුල ගාන අඩු කරා නම් අපිට පුළුවන් නයිට්‍රේට් වලින් පිටවෙච්ච NH3 අවුල ගාන හොයාගන්න. පැහැදිලි කියලා මම හිතනවා. ඒකට අපිට එනවා 5.1 වැඩි කිරීම 10.4යි අවුල කියලා උත්තරයක්. ඊට පස්සේ අපි කරන්න ඕනේ නයිට්‍රේට් එකම අවුලකින් ඇමෝනියම් අවුල කීයක් පිට වෙනවද කියලා හොයන එක. ඇමෝනියා වලත් නයිට්‍රජන් එකයි නයිට්‍රේට් වලත් නයිට්‍රජන් එකයි තියෙන්නේ. නයිට්‍රේට් වල එකයි ඇමෝනියම් වලත් එකයි. එහෙනම් 1:1 අනුපාතයෙන් තමයි නයිට්‍රේට් එකකින් ඇමෝනියා එකයි. එහෙනම් අනිවාර්යෙන් ඝනසර 25ක තිබ්බ ඇමෝනියම් නයිට්‍රේට් මවුල ගාන මෙන්න මේ මවුල ගානමයි 5.1 වැඩි කිරීම 10.4යි මවුල. දැන් අපි හොයාගෙන ඉවරයි ඇමෝනියම් නයිට්‍රේට් මවුල ගාන. මේකෙන් අපිට පුළුවන් ඝන සෙන්ටිමීටර 250ක තියෙන මවුල ගාන හොයලා ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධය හොයාගන්න. අපි ඒක පස්සේ හොයමු. ඊට කලින් අපි ඇමෝනියම් සල්ෆේට් මවුල ගාන හොයාගෙනමු. ඒක කොහොමද කරන්නේ? දැන් අපි හොයාගත්තා ඇමෝනියම් නයිට්‍රේට් මවුල ගාන. ඇමෝනියම් නයිට්‍රේට් මවුල ගානෙන් අපිට පුළුවන් පිට වෙන ඇමෝනියා මවුල ගාන හොයාගන්න. කොහොමද? ඇමෝනියම් නයිට්‍රේට් වල එකකින් ඇමෝනියම් එක මවුලයි පිට වෙන්නේ. ඇමෝනියම් නයිට්‍රේට් එක මවුලකින් ඇමෝනියම් එක මවුලයි. එහෙනම් ඇමෝනියම් නයිට්‍රේට් වල ඇමෝනියම් අයන එකෙන් පිට වෙන මවුල ගාන කීයද? ඒකත් මේ ගානමයි 5.1 වැඩි කිරීම 10.4යි මවුල. මේ ගාන හොයලා අපි කරන්නේ ක්‍රියා පිළිවෙල 1 දී අපි හොයාගත්ත ඇමෝනියම් අයන වලින් පිට වෙන මවුල ගාන. එහෙනම් අපි කරන්නේ ඒ හොයාගත්ත මවුල ගානේ මේ හොයාගත්ත මවුල ගාන අඩු කරනවා. කොහොමද? ක්‍රියා පිළිවෙල 1 දී ඝන සෙන්ටිමීටර 50ක්නේ. මෙතන ඝන සෙන්ටිමීටර 25යි. අපි කරන්නේ මේක 2ෙන් ගුණ කරලා කලින් හම්බෙච්ච මුළු ඇමෝනියා මවුල ගානේ අඩු කරනවා. එතකොට අපිට එනවා 0.96 වැඩි කිරීම 10.3යි මවුල. ඒ කියන්නේ ඇමෝනියම් සල්ෆේට් වලින් පිටවෙච්ච ඇමෝනියා මවුල ගන්න. මෙතන ඇමෝනියම් සල්ෆේට් එක මවුලකින් ඇමෝනියම් කීයක් දෙනවද? 2ක් දෙනවා. ඇමෝනියම් සල්ෆේට් එකෙන් ඇමෝනියා 2යි සල්ෆේට් 1යි. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ මෙතන හම්බෙච්ච ඇමෝනියා ගානේ භාගයක් තමයි ඇමෝනියම් සල්ෆේට් හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 50ක ඇමෝනියම් සල්ෆේට් මවුල ගාන 0.96 වැඩි කිරීම 10.3 වගේ භාගයක්. ඒ කියන්නේ 0.48 වැඩි කිරීම 10.3යි මවුල කියලා උත්තරයක්. අපි ඝන සෙන්ටිමීටර 25ක තිබ්බ ඇමෝනියම් නයිට්‍රේට් ප්‍රමාණය හොයාගත්තා. ඒ වගේම ඝන සෙන්ටිමීටර 50ක තියෙන ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණයත් හොයාගත්තා. දැන් අපි කරන්න ඕනේ ඝන සෙන්ටිමීටර 250ක තියෙන ගාන හොයාගන්න. ඒකට කරන්න ඕනේ අපි අපිට ආවන ඇමෝනියම් නයිට්‍රේට් මවුල ගාන 5.1 වැඩි කිරීම 10.4යි කියලා. ඒ වගේ 10 ගුණයක් තමයි 250ක තියෙන්නේ. මේ එන මවුල ගාන අපි කරන්න ඕනේ ඇමෝනියම් නයිට්‍රේට් වල සාපේක්ෂ අණු ස්කන්ධයෙන් ගුණ කරන්න ඕන. ඒ කියන්නේ 86 ග්‍රෑම් mol ඍණ එකෙන්. එතකොට අපිට එනවා ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධය 408 වැඩි කිරීම 10.3 ග්‍රෑම් කියලා උත්තරයක්. ඊළඟට ස්කන්ධ ප්‍රතිශතය අපිට හොයන්න පුළුවන්. මේ අපි ස්කන්ධය ගත්ත ස්කන්ධය කීයද? ග්‍රෑම් 1යි 100න් ගුණ කරලා තියෙනවා. එතකොට අපිට එනවා 40.8යි 100 කියලා උත්තරයක්. ඇමෝනියම් සල්ෆේට් වලත් ඒකමයි කරන්නේ. අපි හොයාගත්තේ ඝන සෙන්ටිමීටර 50ක තියෙන ඇමෝනියම් සල්ෆේට් මවුල ගාන. අපි කරන්නේ ඒක 5ෙන් ගුණ කරලා ඝන සෙන්ටිමීටර 250ක තියෙන ඇමෝනියම් සල්ෆේට් මවුල ගාන හොයා ගන්නවා. 2.4 වැඩි කිරීම 10.3ක් එනවා. මේක ගුණ කරන ඇමෝනියම් සල්ෆේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 132 ග්‍රෑම් mol ඍණ එකෙන්. ඇමෝනියම් සල්ෆේට් ස්කන්ධය අපිට එනවා 310.8 වැඩි කිරීම 10.3යි කියලා. ස්කන්ධ ප්‍රතිශතය අපිට එනවා 31.6යි 8යි 100ට කියලා උත්තරයක්. හරි. ඔන්න අපි 2017 ගාන හැදුවා සාර්ථකව. අපි දැන් බලමු 2019 ගාන මොකද්ද කියලා. වයි ජල සාම්පලයේ සල්ෆයිඩ්, සල්ෆේට් සහ නයිට්‍රේට් ඇනයන අඩංගුවේ ජල සාම්පලයේ අඩංගු ඇනායන ප්‍රමාණාත්මක විශ්ලේෂණය කිරීම සඳහා පහත ක්‍රියාපිළිවෙල සිදු කරන ලදී. ක්‍රියාපිළිවෙල 1 2 සහ 3 කියලා අපිට දීලා තියෙනවා. ක්‍රියාපිළිවෙල 1 බලමු. Y සාම්පලයේ ඝන සෙන්ටිමීටර් 25කට වැඩිපුර තනුක බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කලතමින් එක් කරන ලදී. ඉන්පසු සෑදුන අවක්ෂේපයට කටුක ගන්ධයක් සහිත වායුවක් තවදුරටත් මුක්ත වීම නවතින තෙක් කලතමින් වැඩිපුර HCl එක් කරන ලදී. ද්‍රාවණය මිනිත්තු 10ක් තබා හැර පෙරන ලදී. අවක්ෂේපයේ ආශ්‍රිත ජලයෙන් සෝදා නියත ස්කන්ධයක් ලැබෙනතුරු සෙල්සියස් 105 දී උඳුනක වියලන ලදී. අවක්ෂේපයේ ස්කන්ධය 0.144 ගැම්බිය ලැබුණු පෙරණේ වැඩිදුර විශ්ලේෂණය සඳහා තබා ගන්නා ලදී. ක්‍රියාපිළිවෙල 3 බලන්න කියලා කියනවා. හරි මොකද්ද මේ දැන් කියලා දෙන්නේ? මෙයාලට ඕනේ සල්ෆේට්, සල්ෆයිඩ් සහ නයිට්‍රේට් අයන අඩංගු ජලීය ද්‍රාවණයක මේවා සාන්ද්‍රණ හොයාගන්න. පළවෙනි එකේදී මෙයාලා කරන්නේ බේරියම් ක්ලෝරයිඩ් දානවා ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25කට. එතකොට මොකද වෙන්නේ? බේරියම් සල්ෆේට් සහ බේරියම් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා. ඊට පස්සේ ඒකට දානවා තනුක HCl. ඔයාලා දන්නවා සල්ෆයිඩ් අයන එකම නැත්නම් බේරියම් සල්ෆයිඩ් තනු කම්ලයක් දාපුවාම SO2 එහෙම නැත්නම් සල්ෆර් ඩයොක්සයිඩ් පිටකල දිය වෙනවා. මේ කටුව ගන්ධයක් සහිත වායුවක් තාදුරටත් මුක්ත වීම නවතින තෙක් කියලා කියන්නේ ඔය මොකද්ද? SO2 වායුව ගැන තමයි කියන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේකේ බේරියම් සල්ෆයිඩ් සම්පූර්ණයෙන්ම වායුවක් විදිහට පිට වුණාට පස්සේ ඉතිරි වෙන අවක්ෂේපය මොකද්ද? බේරියම් සල්ෆේට්. එහෙනම් අපිට ක්‍රියාපිළිවෙල එකෙන් හොයන්න පුළුවන් ද්‍රාවණයේ තිබ්බ සල්ෆේට් අයන සාන්ද්‍රණය. ක්‍රියාපිළිවෙල දෙක බලන්න y සාම්පලයේ ඝන සෙන්ටිමීටර් 25කට වැඩිපුර තනුක H2SO4 සහ ආම්ලීකృత 105 KiO3 ද්‍රාවණය එක් කරන ලදී. පිෂ්ඨයේ දර්ශක ලෙස භාවිත කරමින් 0.02 සෝඩියම් තව සල්ෆේට් ද්‍රාවණයක් සමග මුක්ත වූ I2 ඉක්මනින් අනුමාපනය කරන ලදී. භාවිත වූ සෝඩියම් තව සල්ෆේට් පරිමාව ඝන සෙන්ටිමීටර් 20ක් විය. මෙම ක්‍රියාපිළිවෙලෙහිදී සල්ෆයිඩ් අයන වායු ගොල්ලට පිට නොවි සල්ෆේට් අයන බවට ඔක්සීකරණය වේයි උපකල්පනය කරන්න. බලන්න මේකේ මෙයාලා සල්ෆයිඩ් අයන එක මොකටදපත් වෙන්නේ කියලා දීලා තියෙනවා. අපිට තියෙන හරියට ප්‍රතික්‍රියාව ලියන්න විතරයි. මේකෙදි කරන්නේ මෙයාලා IO3- දාලා සල්ෆයිඩ් අයන එක සල්ෆේට් බවට ඔක්සීකරණය කරනවා. ඒකෙදි පිටවන I2 මෙයාලා සෝඩියම් තව සල්ෆේට් වලින් අනුමාපනය කරලා ගණනය කිරීම මගින් සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය හොයාගන්න තමයි මෙයාලා යන්නේ. දැන් බලමු ක්‍රියාපිළිවෙල 3 මොකක්ද කියලා. ක්‍රියාපිළිවෙල 1 ලැබුණු පෙරණේ තනුක NaOH තම ගොඩාසීන කර ඒට වැඩිපුර ඇලුමිනියම් කුඩු සහ තනුක NaOH චෙක් කරන ලදී. ද්‍රාවණය රත් කර මුක්ත වූ වායුව 0.11 mol dm ඍණ 3 HCl ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 20ක පරිමාවකට ප්‍රමාණාත්මකව යවා ප්‍රතික්‍රියා කරන ලදී. ප්‍රතික්‍රියාව සම්පූර්ණ වීම ලිට්මස් සමග පරීක්ෂා කරන ලදී. මුක්ත වූ වායුව සමග ප්‍රතික්‍රියා කිරීමෙන් පසු ඉතිරි වී ඇති HCl 0.1 mol dm ඍණ 3 NaOH ද්‍රාවණයක් සමග මෙතිල් ඔරෙන්ජ් දර්ශකය ලෙස භාවිත කරමින් අනුමාපනය කරන ලදී. අවශ්‍ය NaOH පරිමාව ඝන සෙන්ටිමීටර් 10ක් විය. දැන් මෙයාලා කරන ක්‍රියාපිළිවෙල 3න් නයිට්‍රේට් අයන සාන්ද්‍රණය හොයාගන්න තමයි යන්නේ. ඇලුමිනියම් කුඩු දාලා භාෂ්මීක කරාට පස්සේ මේකෙන් නයිට්‍රේට් ඇමෝනියා විදිහට පිට වෙනවා. එතනින් පුළුවන් මෙයාලට පිටන ඇමෝනියා භාවිත කරලා නයිට්‍රේට් අයන සාන්ද්‍රණය හොයාගන්න. හරි. අපි බලමු මහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ක්‍රියාපිළිවෙල 1, 2 සහ 3 සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත අයනිකෝ අයනික නොවන සමීකරණ ලියන්න කියලා කියනවා. ඊට දෙවෙනි ප්‍රශ්නේදී අහලා තිනවා y ජල සාම්පලයේ සල්ෆේට්, සල්ෆයිඩ් සහ නයිට්‍රේට් අයන සාන්ද්‍රණය නිර්ණය කරන්න කියලා. බේරියම් සල්ෆර් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් දීලා තියෙනවා. එහෙනම් අපිට බේරියම් සල්ෆේට් වල සාපේක්ෂ අණු ස්කන්ධය හොයාගන්න තියෙනවා. ක්‍රියාපිළිවෙල 2 සහ 3 අනුමාපනවලදී නිරීක්ෂණය කළ හැකි වර්ණ විපර්යාස දෙන්න කියලාත් කියනවා. හරි. අපි දැන් මේකේ කරන්න ඕන දේ දන්නවා. ක්‍රියාපිළිවෙල 1 2 සහ 3 අපිට පුළුවන් ඒ අයන වල සාන්ද්‍රණ වෙන වෙනම හොයලා දාන්න. හරි. අපි බලමු කොහොමද මේ ගාන හදන්න කියලා. ක්‍රියාපිළිවෙල 1න් අර්ධායනික ප්‍රතික්‍රියා කිසිම එකක් වෙන්නේ නැහැ. ඒකේ වෙන්නේ නිකන් රසායනික ප්‍රතික්‍රියා විතරයි. බලමු මොනවද සිද්ධ වෙන ප්‍රතික්‍රියා කියලා. බේරියම් ක්ලෝරයිඩ් සල්ෆේට් එක එකතු වෙලා බේරියම් සල්ෆේට් සහ 2ක් Cl- දෙනවා. මේකේ Cl- 2ක් මෙතන තියෙනවා. ඒ සල්ෆේට් වල අනිත් අයන එක මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැති නිසා අපිට Cl- ප්‍රතික්‍රියා කරන්න මොකක් එක්කද කියන එක හරියටම කියන්න අමාරුයි. ඒක නිසා අපි Cl- වෙනම දීලා තියෙනවා. මාකින් ස්කීම් එකේ Cl- වෙනම දීලා තියෙන ප්‍රතික්‍රියාවට ලකුණු දීලා තියෙනවා. එතකොට බේරියම් ක්ලෝරයිඩ් සල්ෆේට් එක එකතු වෙලා බේරියම් සල්ෆේට් සුදු අවක්ෂේපයක් හදනවා. ඊට අමතරව Cl- ප්‍රතිඵලයක් විදිහට දෙනවා. බේරියම් ක්ලෝරයිඩ් සල්ෆයිඩ් අයන එක එක ප්‍රතික්‍රියාව මොකක්ද දෙන්නේ? බේරියම් සල්ෆයිඩ් සුදු පාට අවක්ෂේපයක් 2ක් Cl- ප්‍රතිඵලයක් විදිහට දෙනවා. ඔයාලට පුළුවන් නම් මේකේ භෞතික තත්ත්වයන් ලියන්න. මේක ජලීය aqueous, solid සහ aqueous කියලා ගොඩක් වටිනා ඔයාලට විභාගයේදී ඒවට වෙනම ලකුණු දෙන අවස්ථා තියෙනවා. ඇත්තටම කියනවා මේකේ බේරියම් ක්ලෝරයිඩ් නයිට්‍රේට් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. මොකද ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණත් බේරියම් නයිට්‍රේට් කියන්නේ අවක්ෂේපයක් නෙමෙයි. ඒක නිසා ආපහු ඒක නයිට්‍රේට් අයන වලට බේරියම් අයන වලට කැඩෙනවා. ඒක නිසා අපි බේරියම් ක්ලෝරයිඩ් සහ නයිට්‍රේට් අතර ශුද්ධ ප්‍රතික්‍රියාවක් වෙනවා කියලා ගන්නෙ නැහැ. බේරියම් සල්ෆයිඩ් අණුව HCl එක ප්‍රතික්‍රියාවක් වෙනවා. මොකද්ද වෙන්නේ? බේරියම් ක්ලෝරයිඩ් තන SO2 වායුව පිට කරනවා. දීලා තිබ්බ කටුව ගන්ධයක් ඇති වායුවක් කියලා. ඒ කියන්නේ SO2 වායුව පිට කරනවා. ඊට අමතරව ජලය ලබා දෙනවා. තවත් එක්කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතන SO3 2-HCl එක ප්‍රතික්‍රියාවෙන් කටුව ගන්ධයක් තියෙන වායුවක් නිසා H2S වායුව පිට වෙනවා කියලා. නැහැ. H2S වගේ වායුවක් පිට වෙන්න නම් අනිවාර්යයෙන් මෙතන තියෙන්න ඕනේ සල්ෆයිඩ් අයන් එකක්. මොකක්ද අයන් එක? සල්ෆයිඩ්. මෙතන තියෙන සල්ෆයිඩ් අයන් එක නිසා SO2 වායුව තමයි පිට කරන්නේ. ඊළඟට බලමු ක්‍රියාපිළිවෙල දෙක. ක්‍රියාපිළිවෙල දෙකේ සිද්ධ වෙනවා ආර්ධායනික තුරිත ප්‍රතික්‍රියා කීපයක්. බලමු මේ මොනවද කියලා. පළවෙනි එක තමයි IO3-I2 වෙන ප්‍රතික්‍රියාව. ඒකෙන්ද කොහමද? 2ක් IO3-12H+ ධන 10ක් කි I2 ධන 6ක් ජලය කියලා එනවා. ඊළඟට SO32- සල්ෆේට් වෙන ප්‍රතික්‍රියාව. ඒකේ SO32- ජලය SO42- ධන 2H+ ධන 2ක් කි කියලා එනවා. මේකෙත් අපිට ඉලෙක්ට්‍රෝන සමාන කරන්න දෙවෙනි ප්‍රතික්‍රියාව පහෙන් ගුණ කරනවා. එතකොට අපිට එනවා මෙන්න මේ වගේ උත්තරයක්. 2ක් IO3- ධන 2H+ ධන 5ක් SO32- I2 ධන 5ක් SO42- ධන H2O. මේ ප්‍රතික්‍රියාවට ඉදිරියට ගණන් හදානකොට ඕන වෙනවා. ඒක නිසා මම මේ ප්‍රතික්‍රියාවට A කියලා අකුරක් දාගන්නවා. ඊළඟට ඊට අමතරව මෙන්න මේ ප්‍රතික්‍රියාවක් වෙනවා. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ වලදී සඳහන් කරා I2 පිට වෙනවා නම් කොහේදී හරි ඒක අනුමාපනය කරන්න අපි ගන්න මොනවද? සෝඩියම් තයෝසල්ෆේට් කියන සංයෝගය. මේකෙත් සෝඩියම් තයෝසල්ෆේට් අරන් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් අපිට ඒ ලියු ප්‍රතික්‍රියාව මෙතනදී ලියන්න වෙනවා. I2 2I- වෙන ප්‍රතික්‍රියාවට I2 පැත්තට 2ක් කී දැම්මම ප්‍රතික්‍රියාව තුලිතයි. S2O32- S462- වෙන ප්‍රතික්‍රියාවේ S2O32- 2ක් දාලා 2ක් කී දැම්මම මේ පැත්තට ප්‍රතික්‍රියාව තුලිත වෙනවා. ඒකේ තුලිත ප්‍රතික්‍රියාව වෙන්නේ මොකද්ද? I2 ධන 2ක් S2O32- 2I- ධන S462-. මේ ප්‍රතික්‍රියාවත් අපිට ඉදිරියේදී ගණන් හදනකොට ඕනේ වෙනවා. ඒක නිසා මම ඒකට B කියලා අකුරක් දාගන්නවා. බලමු ක්‍රියාපිළිවෙල 3 සිද්ධ වෙන ප්‍රතික්‍රියා මොනවද කියලා. මේ ප්‍රතික්‍රියාව දැන් ලියලාම කටපාඩම් අපිට ගණන් කීපයක්ම අපි හදුවා මේකෙන්. ඊට අමතරව ඔයාලට ඔක්සීකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා තුලිත කිරීම පාඩවේදී මම මේක ලියන විදිය සුද්ධ සිංහලෙන් කියලා දුන්නා. මේකෙදි වාෂ්පික මාධ්‍යයේදී වෙන මේ ප්‍රතික්‍රියාව ඒක නිසා අපිට H+ දාන්න බෑ. OH- තමයි දාන්න ඕනේ. ක්‍රියාපිළිවෙල 3ට එන නයිට්‍රේට් ඇමෝනියා වෙන ප්‍රතික්‍රියාව සහ ඇලුමිනියම් ඇලුමිනේට් වෙන ප්‍රතික්‍රියාවේ තුලිත රසායනික සමීකරණ අපිට එනවා 3ක් නයිට්‍රේට් ධන 8ක් ඇලුමිනියම් ධන 5ක් OH- ධන 2ක් ජලය. ප්‍රතිඵල විදිහට අපිට හම්බ වෙනවා 3ක් ඇමෝනියා ධන 8ක් ALO2- කියලා. ওই ප්‍රතික්‍රියාවට අමතරව ඇමෝනියා HCl එක ඇමෝනියම් ක්ලෝරයිඩ් හතර ප්‍රතික්‍රියාවක් වෙනවා. HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය හතර ප්‍රතික්‍රියාවක් වෙනවා. මේ ප්‍රතික්‍රියා සියල්ලටම මාකින් ස්කීම් එක ලකුණු දීලා තියෙනවා. ඔයාලා ලියලා තිබ්බේ ප්‍රධාන ප්‍රතික්‍රියාවට විතරයි නම් ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවයි කලින් ප්‍රතික්‍රියාවයි IO3-I2 වෙන ඒ ප්‍රතික්‍රියාවයි. ඊට පස්සේ I2 සෝඩියම් තව සල්ෆේට් එක ප්‍රතික්‍රියාවයි. බේරියම් සල්ෆේට් හදන ප්‍රතික්‍රියාවයි බේරියම් සල්ෆයිඩ් හදන ප්‍රතික්‍රියාවයි නම් ඔයාලට සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ නැහැ. සම්පූර්ණ ලකුණු හම්බෙන්න නම් ඔයාලට අනිවාර්යෙන් මේ ප්‍රතික්‍රියා දෙකත් ලියන්න ඕනේ. සරල ප්‍රතික්‍රියා දෙකක් අමතක කරන්න එපා ලියන්න. හරි. අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. මම කිව්වා ඔයාලට ක්‍රියාපිළිවෙල එකෙන් අපිට කෙලින්ම සල්ෆේට් අයන් එක හොයලා දාන්න පුළුවන් කියලා. ඇයි අපිට දුන්නනේ ලැබුණු අවක්ෂේපයට තනුක HCl දාලා වායුව පිට වුණාට පස්සේ එයාගේ අවක්ෂේපය පෙරලා වියලලා ගත්තා කියලා. අනිවාර්යයෙන් මේක තියෙන්නේ බේරියම් සල්ෆේට් අයන් එක විතරයි. බේරියම් සල්ෆේට් අණුවේ අවක්ෂේපයේ ස්කන්ධය අපිට දීලා තිබ්බා. මේක මවුල ගානක් කරන්න අපි කරන්නේ බේරියම් සල්ෆේට් වල සාපේක්ෂණක ස්කන්ධයෙන් බෙදනවා. බේරියම් සල්ෆේට් වල සාපේක්ෂණක ස්කන්ධය කීයක් දෙන්නේ? 233 ග්‍රෑම් mol ඍණ 1 කියලා උත්තරය. එතකොට අපිට මවුල ගණන බේරියම් සල්ෆේට් 0.174 බෙදීම 233 ග්‍රෑම් mol ඍණ 1. මේක මම සුළු කරන්න යන්නේ නැහැ. ඉස්සරට අරගෙන යන් අපි. මේ අපිට එන්නේ ඝන සෙන්ටිමීටර 25ක තියෙන සල්ෆේට් මවුල ගාන. දැන් අපි කරන්න ඕනේ මෙයාගේ සාන්ද්‍රණය හොයන්න ඕනේ. කොහොමද කරන්නේ? මේ මවුල ගාන බෙදනවා ඝන සෙන්ටිමීටර 25 ඝන ඩෙසිමීටර කරලා. එතකොට අපිට එනවා 0.029 mol dm ඍණ 3 කියලා උත්තරයක්. අපි බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. ක්‍රියාපිළිවෙල දෙකෙන් අපිට පුළුවන් සල්ෆයිඩ් අයන් එක හොයන්න. ඒකදී අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම සෝඩියම් තයෝසල්ෆේට් එක ප්‍රතික්‍රියාවෙන් පිටවිච්ච I2 මූල ගාන හොයාගන්න ඕනේ. සෝඩියම් තයෝසල්ෆේට් කොච්චර වැය වුණාද? එයාගේ සාන්ද්‍රණයේ වතාවක් පරිමාව ගන්න ඩෙසිමීටර කරලා අපි ගුණ කරනවා. එතකොට අපිට එනවා 4 වැඩ කිරීම 10 ඍණ 4යි මවුල කියලා උත්තරයක්. මේකෙන් අපිට පුළුවන් පිටවිච්ච I2 මවුල ගාන හොයාගන්න. කියන්නේ SO32 - එක්ක ප්‍රතික්‍රියාවෙන් පිටවෙච්ච I2 මවුල ගන්න හොයාගන්න. එතකොට I2 මවුල ගන්න කීයක් වෙනවද? මේ ප්‍රමාණය භාගයක්. මතකද අපි B ප්‍රතික්‍රියාව කියලා ඒක අංකණය කරා. එතකොට අපිට එනවා 2 වැඩි කිරීම 10 වෙන 4යි මවුල කියලා උත්තරයක් පිටවෙච්ච I2 මවුල ගන්න. ඊට පස්සේ අපි කරන්නේ A ප්‍රතික්‍රියාව සලකලා A ප්‍රතික්‍රියාවේදී I2 වලට SO32 - මවුල අනුපාතය කීයද? 1:5යි. ඒකෙන් අපිට පුළුවන් හොයාගන්න සල්ෆයිඩ් අයන් එකේ මවුල ගන්න. මේ මවුල ගන්න වගේ 5 ගුණයක්. ඒ කියන්නේ 1 වැඩි කිරීම 10 වෙන 3යි මවුල. ඒකෙන් අපිට පුළුවන් මේ සල්ෆයිඩ් මවුල ගන්න තියෙන ඝන සෙන්ටිමීටර් 25ක ඒ 25 ඝන ඩෙසිමීටර් කරලා අපිට හම්බෙච්ච මවුල ගානේ බෙදනවා. එතකොට අපිට එනවා 0.04 mol dm / 3 කියලා උත්තරය. හරි. ඔන්න අපි සාර්ථකව සල්ෆේට් අයන සාන්ද්‍රණය සහ සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය හොයාගත්තා. ඊළඟට අපිට හොයාගන්න තියෙන්නේ නයිට්‍රේට් අයන සාන්ද්‍රණය. ක්‍රියාපිළිවෙල 3 දීලා තියෙන දත්වලින් අපිට පුළුවන් නයිට්‍රේට් සාන්ද්‍රණය නිර්ණය කරන්න. කොහොමද අපි කරන්නේ? ඒක අපිට දීලා තිබ්බ මුළු HCl මවුල ගන්න හොයන්න දත්ත. මොකද්ද? HCl සාන්ද්‍රණය ගුණ කරනවා ඒකේ පරිමාව ඝන ඩෙසිමීටර කරලා. එතකොට අපිට එනවා HCl මවුල ගන්න 2.2 වැඩි කිරීම 10 වෙන 3යි මවුල කියලා උත්තරය. ඊට පස්සේ අපිට දීලා තිබ්බා ඉතිරි HCl වලට වැයවිච්ච NaOH මවුල ගන්න හොයන්න දත්ත. කොහොමද හොයන්නේ? NaOH සාන්ද්‍රණය 0.1යි වැයවිච්ච පරිමාව දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර 10 කියලා. එතකොට අපිට එනවා වැයවිච්ච NaOH මවුල ගාන 1 වැඩි කිරීම 10 / 3 කියලා උත්තරයක්. අපි ලිව්ව E ප්‍රතික්‍රියාවට අනුව HCl ට NaOH මවුල අනුපාතය 1:1යි. ඒකෙන් පුළුවන් අපිට ඉතිරි HCl මවුල ගාන හොයාගන්න කීයද? 1 වැඩි කිරීම 10 / 3යි. දැන් අපි කරන්නේ ඇමෝනියා එක්ක පිටවෙච්ච HCl ප්‍රමාණය හොයාගන්න මුළු මවුල ගානේ ඉතිරි වෙච්ච මවුල ගාන අඩු කරනවා. එතකොට අපිට එනවා 2.2 අඩු කිරීම 1 වැඩි කිරීම 10 / 3යි මවුල සමාන 1.2 වැඩි කිරීම 10 / 3යි මවුල කියලා උත්තරය. ඊට පස්සේ D ප්‍රතික්‍රියාවට අනුව අපිට එනවා HCl ට ඇමෝනියා මවුල අනුපාතය 1:1යි කියලා. එකෙන් අපිට පුළුවන් ඇමෝනියා මවුල ගාන හොයාගන්න කීයද? HCl මවුල ගානමයි. 1.2 වැඩි කිරීම 10 / 3යි මවුල. ඊට පස්සේ C ප්‍රතික්‍රියාවට අනුව අපිට පුළුවන් ඇමෝනියා සහ නයිට්‍රේට් මවුල අතර මවුල අනුපාතය හොයාගන්න එකත් 1:1යි. එහෙනම් නයිට්‍රේට් මවුල ගාන අපිට එනවා කලින් ආපු HCl මවුල ගානම 1.2 වැඩි කිරීම 10 / 3යි මවුල. නයිට්‍රේට් මවුල ගානත් හොයාගත්තා. මේ මවුල ගාන තියෙන ඝන සෙන්ටිමීටර් 25ක. එහෙනම් අපිට කරන්න තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 25 ඝන ඩෙසිමීටර් කරලා මේ මවුල ගානෙන් බෙදනවා. එහෙම නැත්නම් අපි කරනවා අර පොඩි කාලේ පාවිච්චි කරපු ගණිත ක්‍රමය ඝන සෙන්ටිමීටර් 25ක මෙච්චර මවුල ප්‍රමාණයක් තියෙනවා නම් ඝන සෙන්ටිමීටර් 1000ක කොච්චරක් තියෙනවද? අපිට එනවා 0.048 mol dm / 3 කියලා උත්තරයක්. අන්තිමේට අපි අහලා තිබ්බේ මොකද්ද? ක්‍රියාපිළිවෙල 2 සහ ක්‍රියාපිළිවෙල 3 කියන දෙකේ සිද්ධ වෙච්ච වර්ණ විපර්යාසය මොනවද කියලා. ක්‍රියාපිළිවෙල දෙකේ සිද්ධ වෙච්ච වර්ණ විපර්යාසය තමයි නිල් පාට වර්ණ වෙන එක. මොකද මේ නිල් පාට ඔයාලා දන්නවා I2 වලට එහෙම නැත්නම් අයඩින් වලට පිෂ්ඨය දාපුවාම ඒක නිල් පාට වෙනවා. නැත්නම් අපි කියනවා දම් පාට කියලා. එහෙම නැත්නම් කළු නිල් පාට කියලා කියනවා. ඒ නිල් පාට සෝඩියම් තාසල්ෆේට් එක අනුමාපනය කරනකොට අවර්ණ වෙනවා. ක්‍රියාපිළිවෙල 3ේදී වෙන්නේ රතු පාට කහ පාට වෙන ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ රතු පාට කියලා කියන්නේ මොනවද? මෙතිල් ඔරෙන්ජ්. මෙතිල් ඔරෙන්ජ් රතු පාට වල ඉඳන් කහ පාටට යනවා. ආම්ලික මාධ්‍යයේදී මෙතිල් ඔරෙන්ජ් රතු පාටයි. එයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා අනුමාපනය කරනකොට බාෂ්පික මාධ්‍යයට එයා කහ පාට බවට පත් වෙනවා. හරි. මම හිතනවා ඔයාලා අද වීඩියෝ එකෙන් සෑහෙන දේවල් ප්‍රමාණයක් ඔයාලට ගන්න ඇති කියලා. මම හිතන්නේ මේක තමයි රසායනික ගණනය කිරීම පාඩමේ මම කරන අන්තිම වීඩියෝ එක. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා වායු පාඩම පටන් ගන්න. ඉක්මනට මම වායු පාඩමේ පළවෙනි වීඩියෝ එක අරගෙන එනවා. ඔයාලට පුළුවන් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. රසායනික ගණනය කිරීම පාඩමෙන් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට එන ඕනෑම ප්‍රශ්නයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මේ හැම එකකටම උත්තර ඔයාලට තේරෙන විදිහට ඉතාමත් සරලව මම ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.